තිසරණේන සද්ධින් පංචසේලං ධම්මං සාරුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදීත අයං බදංකා ධම්මසවන කාලෝ අයං පිනතුනේ බණ ඇසීම කියන්නේ අපිට ධර්මය අවබෝධ කරගන්න තියෙන එක නිවන් දොරටුවක්. ඒ නිසා අපි බණ අහනකොට කරුණු පහක් මුලින්ම පිළිටවා ගන්නට ඕන. අප්‍රමාණ ආශාවෙන් බණ අහන සූදානම් ආසාවක් නිසා යාවනි. ඒ නිසා බණ අහද්දී පළවෙනිම දේ තමයි ආසාව. ඒකට ධර්මයේ කියන්නේ සුසුසත. අප්‍රමාණ ආසාවෙන් බණ අහනවා. දෙවනි කාර්යය සෝතං ඕදහ. හොඳ කන් යොමු කරගෙන බණ අහන්න දක්ෂ වෙන්නට ඕන. තමන්ගේ අවධානය සම්පූර්ණයෙන්ම දේශනාව ගැනම පිහිටවාගෙන බණ අහන්න දක්ෂ වෙන්න. ඊළඟ කාර්යයේ ඔබ කවදා කොතන කොයි මොහොතේ බණ කියුවත් හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න මේ උතුම් ධර්ම ශ්‍රවණයක් මට ධර්මාවබෝධයට උපකාර වේවා කියන අදිෂ්ඨාන. ඒක කියන්නේ අඤ්ඤාය චිත්තං උපට්ඨේ. අවබෝධයට හිත පිහිටවාගෙන බණ අහන්න කියන. දැන් කරුණ කියන තුන බණ ඇසීමේ ආසාව. හොඳට කන් යොමු කරගෙන බණ ඇසීම. මම මේ ධර්මය අවබෝධ කරනවා කියන අදිෂ්ඨානෙන් බණ ඇසීම. හතරවෙනි එක අත්තං ගන්නා අර්ථ ග්‍රහණය කරන්න කියන. ඒ කියන්නේ වැදගත් වැදගත් ධර්ම කරුණු සියල්ල මතක තියාගන්න දක්ෂ වෙන්න. පස්වෙනි එක අනත්තං විච්ඡති. බණහන වෙලාවේ අනවශ්‍ය දේවල් සියල්ල බැහැර කරන්නට ඕන. අන්න එතකොටයි අපිට ධර්ම ශ්‍රවණේ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔය කරුණු කීපෙම මතක තියාගමු. ඊළඟට අපි කෙටියෙන් බලමු අද බක්කුල් පොහෝ දවස කියන්නේ ලංකාවේ ජීවත් වෙන අපි හැම දිනාටම ධර්මානුකූල වශයෙන් ඉතාම වැදගත් පොහෝ දවසක්. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්වෙනි අවුරුද්ද අද වගේ පොහෝ දවසක තමයි නාගදීපේට වැඩම කරලා චූලෝදර මහෝදර නා රජවරු මිනි පළඟක් නිසා යුදවලින්ද ගිය වෙලාවේ මේ සියලු දෙනා සමගි කරලා දහම් දෙසලා මේ ආරවුල සංසිඳවනවා. එදා මේ චූලෝදර මහෝදර නා රජවරු සමගි වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳලා කියා හිටියා, ස්වාමීනි, ඔබ වහන්සේ මීට පෙර බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ මයිංගලයේට වැඩම කළ යක්ෂයන්ගෙන් අපි බේරගත්තා. මේ වතාවෙත් ඔබ වහන්සේ වැඩම කරලා මේ මිනි පළකක් නිසා අපි ජීවිත විනාශ වෙන්නේ යද්දී අපිට ජීවිත දානය ලබා දුන්නා. ඔබ වහන්සේම මේ මිනි පළක පිළිගන්න සේක්වා කියලා සමගිය බුදුරජාණන් වහන්සේට මේ මිනි පළක පූජා කළා. උන්වහන්සේට පිළිගත් ඒ මත වැඩ හිටියා. එතනින් තමයි පූජනීයත්වයට පත් වෙන්නේ. බුදු කෙනෙක් යමක් පරිහරණය කරා නම් ඒකට අපි කියන පාරිභෝගික ධාතුවක් බවට පත් වෙනවා. පාරිභෝගික වස්තුව. බුදුරජාණන් වහන්සේ මේ මිනි පළක වැඩ හිටියට පස්සේ අර චූලෝදර මහෝදර නා රජවරු ඇතුළු විශාල පිරිසකට දහම් දෙස්සා. ඒ අය බණ අහලා තෙරුවන් සරණ ගියා. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ උන්වහන්සේට අර පිරිස දානය පිළිගන්න දන් වැළඳුවා. එතනදී බුදුරජාණන් වහන්සේ සංඝයා සමගම මේ තනියම වඩින්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ පසුපසින් එනවා සමිඳි සුමන කියලා දේවතාවෙක්. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ ජේතවනයේ ගන්ධ කුටිය අසල තිබ්බ කිරිපල රුකට අරක්ගත් දේවතාවක් තමයි කියන සමිඳි සුමන. ඔහු ඒ ගන්ධ කුටි අසල දේවතාවෙක් වෙලා පහළ වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ මුලින්ම මයංගනේට වැඩම කළ දහම් දෙසපු වෙලාවේ හිත පහදවාගෙන මරණයට පත් වෙලා ගන්ධ කුටි අසල මේ කිරිපල රුකේ දේවතාවෙක් හැටියට පහළ වුණා.
පස්වෙනි අවුරුද්දේ එදා අද වගේ පොල්පොහෝ දවසක උන්වහන්සේ ලංකාවට වඩින්දී බොහෝ දෙවි දේවතාවෝ ඉදිරිපත් වුණ අපිත් එනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියන දෙවියනි ඔබල මේ ගමනට අවශ්‍ය නැහැ. මට තනියෙන් යා හැකි ගමන. හැබැයි මේ සම්සුමන දේවතාවට ආරාධනයක් කළා ඔබෝයේ විමාන කරගෙන ඉන්න කිරිපලුරුක උදුරාගෙන මේ ගමනට මාත් සමග වඩින්න කියලා බුදුරජාණන් වහන්සේ අහසට පැන නගීති. අර උක්ෂ දේවතාව කිරිපලුරුක උදුරාගෙන මුතු කුඩයක් හිසට ඉහලින් අල්ලගෙන එනවා වගේ කිරිපලුරුක දරාගෙන ආවා කියලා. ඔබ දැකලා තියෙන කැලණි චිත්තති බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනකොට දේවතාවේ කිරිපලුරුක හිසට ඉහලින් අල්ලගෙන අහසින් වඩිනවා. එදා බුදුරජාණන් වහන්සේ නාගදීපේට වැඩම කරලා මේ ආරම්භ සංසිඳවලා දහම් තිස්සල අවසන් වෙලා සමිදි සුමන දිවියන්ට කියන ඔබෝය කිරිපලුරුක මේ භූමියේ පිහිටවාගෙන මේ ප්‍රදේශය ආරක්ෂා කරමින් වැඩ ඉන්න කියලා ඔහුට ඒක බාර කරා. ඒ වගේමයි චූලෝදර මහෝදර නා රජවරු පිරිසට කියා හිටියා දැන් මේ මිහිපලක බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු දෙයක් පාලි භෞතික වස්තුවක්. මේක දැන්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න දෙව්මිනිස් ලෝකයාට වන්දනා කරන පින් කරගන්න පුළුවන්. කොයි විදිහට බුදුරජාණන් වහන්සේ දහම් දෙසල වඩින්න සූදානම් වෙනකොට ඉතනදී තවත් ආරාධනයක් කරා. ඒ තමයි මණියක්කිත නාග රජුරෝ මහෝදරගේ සහායක සේනාවක් අරගෙන නාගදීපයට ගිහිල්ලා හිටියා කියන මේ යුද්ධයට සහාය දෙන්න. මණියක්කිත නාග රජුරෝ ඉල්ලීමක් කරා ස්වාමීන් වහන්සේ පළවෙනි වතාවේ මන්යන්දනයට වැඩම කරලා අපි යක්ෂයන්ගෙන් බේරලා දුන්නා. මේ වතාවේ යුද වදින්න තිය වෙලාවේ අපේ ජීවිත දාණය ලබා දුන්නා. නැවත වතාවක් මේ ලංකා භූමියට වඩින සීක්වා. හැබැයි තමියම නෙවෙයි. සංඝ පිරිස පිරිවරාගෙන මගේ රාජ්‍ය තියෙන කැලණියට වඩින සීක්වා කියලා මණියක්කිත නාග රජුරෝ බුදුරජාණන් වහන්සේට කැලණියට ආරාධනා කරන්නේ නාගදීපෙදි අද වගේ දවසක. ඒ කාරණු නිසා ලංකාවේ ඉන්න අපිට බුදුරජාණන් වහන්සේගේ ලංකා ගමනයත් එක්ක මේ බක්කුල් පොහොය බොහොම වැදගත් වෙනවා. ඒ නිසා මේ ටිකක් මතක තියාගෙන අද අපි චුට්ටක් විමසලා බලමු මේ කර්මීය ගැන චුට්ටක් අපිට තේරෙන හැටියට තේරුම් ගන්න උත්සාහයක් ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් ඔබටත් එකයි මටත් එකයි. උදේ හවස නිතර නිතර සිහි කරන්න කම්මස්සකෝමි මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනා කම්මදායය මම කර්මයේ දෑවැද්ද කරගෙන සසර යන කෙනා කම්මපටිසරණ මම කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනා කම්මබන්දු මට ඉන්න එකම ඥාතිය මගේ එකම නෑය මමම සංසාරේ වැස් කරගත්ත කර්ම යම් කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාය මම යම් හොදක් කළොත් ඒකේ හොද විපාක මා කරා එනවා. මම කරන දේ අයහපත් අකුසල්ද ඒක සසරේ අරගෙන යන්නේ මමයි කියලා හිතන්න කිව්වොත් අපිට උදේ හවස හිතන්න ඕනේ කි. මම කර්මයේ ස්වකීය කරගත්ත කෙනෙක් මං කර්මයේ දායාද කරගත්ත කෙනෙක් මම කර්මයේ උත්පත්ති කරගත්ත කෙනෙක් කර්මයේ ඥාතිය කරගෙන යන ගමන මම යම් හොදක් හෝ නරකක් කරොත් ඒක විපාක මා කරා එනවා කියලා හිතන්න කියලා. දැන් ඔබේ කවුරු හරි යහුත් අපි කර්මය ගැන දන්නවනේ හරි තියෙනවා. කවුරු හරි ඔබෙන් අහනවා මොකද්ද ඔය බුදුදහමේ කර්මය කියන්නේ? මොකද්ද ඔය කර්මය කියන්නේ? මොකද්ද අපිට තියෙන තනි වචන? වැදගත් කමන්නේ කියන්නේ. කර්මය කියන්නේ මොකක්ද? මොකද්ද ඔබ හිතන්නේ කර්මය කියන්නේ? චේතනා මොකද කර්මය කියන්නේ? දැන් ඔබේ කවුරු හරි යහුත් චේතනාහම් පිටකේ කම්මං වදා. ඒකයි බුද්ධ වචන. මහණෙනි චේතනාව කර්මය. චේතනාහම් පිටකේ කම්මං වදා. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසං. චේතනා පහළ කරන තමයි ක්‍රියා කරන්නේ. එක පාට අපි කියන්නේ ක්‍රියාව. ක්‍රියාවට මුල් වෙන්නේ චේතනාව. අනේ චේතනාව කර්මයක් බවට පත් වෙනවා. එතකොට චේතනා පහල කරලා අපි කයින් ක්‍රියා කරනවා. චේතනා පහල කරලා වචන කතා කරනවා.
මේ අපි කතා කරන හැම වචනයකම හිත ඇතුලේ කර්ම සකස් වෙනවා. ඒකට ධර්මයේ කියන විතක්ක ਵਿਚාර කියන. චේතනාව හිත ඇතුලේ සකස් වෙනවා. ඉබේ කතා කරනව නෙමෙයි. ඒක මලමිණි කතා කරනවා. චේතනාව පිටක තමයි කතා වෙන්නේ. එතකොට සිතුවිලි විඥාන මේ ඔක්කොම හිත අභ්‍යන්තරේ අපි කතා කරන වචනත් එක්ක බැඳෙනවා. මනස අපි හිතෙන් හිතනකොට හැම සිතුවිල්ලක් එක්කම චේතනාවක් තියෙනවා. එතකොට අපේ සිත කය වචනය කියන තුන්දරම ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් එක්ක. අන්නේ අපේ සිත කය වචනය ක්‍රියාත්මක කරන්න මුල් වෙන චේතනාවට කියන කර්ම. කර්ම. ඊළඟට තව ටිකක්. මේකත් අහගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ ඔබට තේරෙයි. අපිට කර්ම සකස් වෙන ආයතන හයක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නිකන් ගැඹුරු වගේ හිතේ ගැඹුරු නැහැ. ඇහැට රූපයක් පේනවා. අපි කියන්නේ මං දැක්කා මට පේනවා මම බලාගෙන හිටියා. අපේ ඇහැට රූපයක් පේන්නේ ධර්මානුකූලව බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඇහැයි රූපයයි විඥානයයි එකතුයි. මේ ඇහැයි ඒ රූපයයි විඥානයයි එකතුයි. ඒකට අපි කියන ඇහි ස්පර්ශය කියලා. මේ ස්පර්ශයත් එක්ක වෙනවා කර්ම තුනක් එකවර. විදීමක් උපදිනවා. අර පේන රූපේ ගැන විදීම ඇති වෙනවා. විදින රූපය හඳුන ගන්න. ඒකට කියනවා සංඥා. හඳුන ගන්න රූපේ ගැන චේතනාවක් පහළ වෙනවා. අන්න ඒක තමයි රූප සංචේතනා කර්මයක් බවට පත් වෙන්නේ. එතකොට ඇහැට පේන රූපයක් රූපයක් පාසා කර්ම සකස් වෙනවා, චේතනා පහළ වෙනවා. ඒක හොඳට මතක තියාගන්න. එතකොට අපේ ඇහෙන් දකින හැම රූපයක් තුලම කර්මයක් සකස් වෙනවා. දැන් ওই වගේම කන. කනට ශබ්ද ඇහෙනවා. මට ඇහුණා මං අහගෙන හිටියා. කොහොමද අපි යමක් ඇහෙන්නේ? කනයි ශබ්දයයි විඥානයයි එකතු වෙනවා. ඒකද අපි ධර්මයේ කියන කනේ ස්පර්ශය ඇති වුණා. ඒ ස්පර්ශයත් එක්ක කර්ම තුනක් හටගන්න විදි. බනිනවා එහෙමත් එහෙම තරහයිනවා දුක් විදි. කෙනෙක් ගුණ කියනවා හිච්ච ගම සතුටක් ඇති වෙනවා සැප විඳිනවා. ඒකෝ මේ වගේ විදීම විනාශ වී විදීම හට ගන්න. විදින සත්‍ය හඳුන ගන්න. ඉන්න කිව්වොත් යන්න කිව්වොත් දැනනද සත්‍ය කියනවද ඔක්කොම හඳුන ගන්න. ඒකද කියන සංඥා. හඳුන ගන්න සත්‍ය ගැන චේතනාවක් පහළ කර. අන්න සත්‍ය සංචේතනයි චේතනාව තමයි කර්මයක් බවට පත් වෙන්නේ. එතකොට ඔන්න ඇහැට පේන රූපයක් රූපයක් පාසා පිට කර්ම සකස් වෙනවා. චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. කර්ම සකස් වෙනවා. දැන් ওই වගේමයි අනෙක් තුන. නාසයට ගඳ සුවඳ දැනෙනවා. කොහොමද දැනෙන්නේ? දැන් ඔබ කියන්නේ. කොහොමද දැනෙන්නේ? නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වෙනවා. ඒකට අපි කියනවා නාසී ස්පර්ශය. ඒ ස්පර්ශ නිසා විදීම් ඇති වෙනවා. විදින ගඳ සුවඳ හඳුන ගන්නවා. ඒත් එක්කම හඳුනගන්න ගඳ සුවඳ ගැන හිත ඇතුලේ චේතනා පහළ වෙනවා. ඒකට කියනවා ගන්ධ සංචේතන. ඒක කර්මය. අපිට දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. කර්ම සකස් වෙනවා. ඊළඟට දිව. දිවට රසයක් දැනෙන්න නම් දිවයි රසයයි විඥානය එකතු වෙනවා. ඒකට අපි කියනවා දිවේ ස්පර්ශය කියලා. ඒ ස්පර්ශය නිසා විදීම ඇති වෙනවා. විදින රස හඳුනගන්න. හඳුන ගන්න රස ගැන චේතනා පහළ වෙනවා. ඒකට කියනවා රස සංචේතන. දැන් ඔය කිපෙන ඉතුරු ටික ගලපලා ගන්න. කයත් ඔය වගේ මනසත් ඔය වගේ. එතකොට ආයතන හයේම ස්පර්ශයක් එක්ක චේතනා පහළ වෙනවා. කර්ම රැස් වෙනවා. දැන් ඕක හොඳට අහගෙන හිටියා නම් තේරුම් ගත්තා නම් ඔබට අපේ ඇහැට පේන රූපයක් රූපයක් පාසා චේතනා පහළ වෙනවා. කනට ඇහෙන ශබ්දයක් ශබ්දයක් පාසා චේතනා පහළ වෙනවා. නාසයෙන් දැනෙන ගඳ සුවඳට අනුව චේතනා පහළ වෙනවා. දිවට දැනෙන රසයට අනුව චේතනා පහළ වෙනවා. කයට දැනෙන පහසට අනුව චේතනා පහළ වෙනවා. හිතෙන් අපි ඒ වගේ හිතනකොට මනෝ සංචේතන ගැන චේතනා පහළ වෙනවා. දැන් එහෙමනම් චේතනාව නම් කර්මය. ඇස කන නාසය දිව කය මනස කියන ආයතන හය තුල හැම වෙලෙම එන අරමුණක් අරමුණක් පාසා කර්ම රැස් වෙනවා නම් දැන් ඔබට මොකද හිතෙන්නේ? එහෙනම් අපිට කර්මයක් රැස් කරන්න නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන්ද බැරි? කතා කරන්න. මොකද කියන්නේ?
කර්ම රැස් කරන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්ද? බෑ. හැම වෙලෙම කර්ම රැස් වෙනවා. එහෙම ඉන්න පුළුවන් ක්‍රමයක් නැහැ ලෝකෙ. බුදුරජාණන් වහන්සේලා පෙන්නලා දෙන්නේ කර්ම රැස් කරන්න එපා කියලා නෙමෙයි, එහෙම ඉන්න බෑ. බුදුරු පහළ වෙලා පෙන්නලා දෙනවා එක කොටසක් තියෙනවා අන්නේවෙන් වලකින. සබ්බ පාපසකර. සිත කය වචනේ මුල් කරගෙන ඇස කන්න ආසී දිව කය මනස මුල් කරගෙන කෙලෙස් ඇති වෙන අකුසල් පැත්තට නැඹුරුවේ සියලු පාපී අකුසල් වලින් වලකින. ඒ කර්ම කරන්න එපා කියලා. එතකොට අපි නවත්ත ගන්නේ අකුසල කර්ම ටික. කුසලස් උපසම්පදා ඒවත් කර්ම තමයි. ඒවා ඇස කන්න ආසී දිව කය මනස මුල් කරගෙන මේ බණ අහනවා, පින් කරනවා, දන් දෙනවා. ඒවත් කර්ම. ඒව රැස් කරන්න කියනවා. උපසම්පදා ඒව වඩන්න කියනවා. ඒ කර්ම කරන්න ඕන. අකුසල කර්ම වලින් වළකිනවා, කුසල කර්ම වඩන. සචිත්ත පරියෝදකම් තමන්ගේ හිත දමනය කරන්න කියනවා. දැන් භාවනා කරනකොට රැස් වෙන්නේ කර්ම. හැබැයි ඒ කර්මය ඒකට ධර්මීය කියන්නේ ආනිඤ්ඤාපි සංස්කාර කියනවා. ඒ නිසා තමයි ධ්‍යාන වැඩක කෙනා බඹල උපදිනේ කර්මය ගන්න. රූප ධ්‍යාන වැඩුවොත් රූපී බ්‍රහ්ම ලෝකෙක උපදිනා, අරූප ධ්‍යාන වැඩුවොත් අරූපී බ්‍රහ්ම තලවල උපදිනා. සුගති සහිත විපාක ඇති කර්ම භාවනාවේ පැස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල කර්ම රැස් වෙනවා කියනවා. හැබැයි ඒ කර්මයන් තුලින් පැරණි කර්ම ගිවා දානවා, අලුත් කර්ම ෂේ වෙනවා. කම්ම නිරෝධගාමිනී ප්‍රතිපදාවයි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය. එතකොට ඔය වගේ අපිට කර්ම රැස් කරන්න තු ජීවත් වෙන්න බෑ. හැබැයි ජීවිතේ එක තැනක් තියෙනවා අපිට දවසේක වෙලා බුදුරජාණන් වහන්සේ පෙන්නවා, මහණෙනි කර්ම රැස් වෙනවා විපාක ශක්තියක් නැති එක වෙලාවක් තියෙනවා කියලා. අපි කර්ම රැස් වෙනවා හැබැයි විපාක ඒ කොයි වගේ වෙලාවක්ද හිතලා කියන්න බලන්න. කර්ම රැස් වෙනවා හැබැයි අපිට විපාක ශක්තියක් නැහැ. ඒ නිකන් දවසේ කොයි වෙලාවද නිදාගෙන ඉන්නකොට හීන දකින්නවනේ අපි. සිහින ගැන බුදුරජාණන් වහන්සේ උපමා තුනක් කිව්වා. මහණෙනි සිහින කියන්නේ ජීවිතේ වඳ බව කිව්වා. ඒක විපාක ශක්තියක් නෑ කිව්වා. සිහින කියන්නේ ජීවිතේ මුලාවක් කිව්වා. ඒක සැබෑ යථාර්ථයක් නෙවෙයි, මුලාව. සිහින කියන්නේ ජීවිතේ ඵල රහිත බව කිව්වා. ඒක ඵලයක් නෑ. දැන් හිතන්න මෙහෙම හීනෙන් දකින්නවල කර්ම රැස් වුණා නම් නේ. එතකොට මිනිස්සු හීනේ සැබෑ ජීවිතේ ඉෂ්ට කරගන්න බැරි කොච්චර දේවල් හීනෙන් මවා ගන්නවද? හීන දකින්න තරහකාරය මරනවා, මිනිහ මරනවා, ගෙවල් ගිනි තියනවා, බොම්බ ගන්නවා. දැන් නැගිටපු ගමන් මිනිහ මරුවෙක් වෙනවද? ඈ ආස කරන දෙයක් තියනවා, ගන්න සල්ලි නෑ. හිත හිතා ඉන්නවා, නිදා ගත්තාම හීනෙන් පේනවා මේක හොරකම් කරනවා. දැන් නැගිටපු ගමන් හොරෙද්ද? නෑ, හිත හීනේ. ඒ වගේ අපි සිහියෙන් දකින දේවල් වල විතරයි කියන විපාක ශක්තියක් නැත්ති. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා, මහණෙනි කෙනෙක් හොඳට භාවනා කරන මෛත්‍රිය බලන හොඳ මෛත්‍රී සහගත සිතකින් නිදා ගන්නවා නම් න පාපකං සුඛිනං පස්සති කියන පෞකාර හිම දකින්නෙත් නැහැ කියලා. ඔය බණාන පිළින්න පිළිනේවා, අකුසල් පිළිනේවා, බය පිළිනේවා, භයානක හිම දකින්නේව සියල්ල නැති වෙලා යනවා. මෛත්‍රී සහගත හිතකින් මෛත්‍රී වඩලා නිදා ගන්න කෙනා. එතකොට ඒකෙනුත් බේරෙන්න පුළුවන්. එතකොට අපිට පේනවා අපිට සිහිනවල විපාක නැති වුණාට නැකීතලා අවදියේ ඉන්නකොට යමක් කරනවද, කියනවද, හිතනවද, ඒ සියල්ල විපාක අනිකරයි. මේක හරි පුදුමයි. කර්ම විපාක අචින්ත්‍යයි. අචින්ත්‍යය කියන්නේ අපේ නුවණින් තේරුම් ගන්න පුළුවන් එකක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ බුදු නුවණට වැටෙනවා. හැබැයි අපිට තේරුම් ගන්න අමාරු. හැබැයි අපිට තේරෙන විදිහ ටිකක් වෙන්නවා. සමහර ඒවා තියෙනවා කියනවා මෙලව මතු වෙලා විපාක වෙනවා. ඒවට අපි කියනවා ditta dharma vedaniya විපාක. සමහර කර්ම තියෙනවා මෙලව නෙමෙයි ඊළඟ ජීවිතේට විපාකේ හැම වෙලේ. ඒකට අපි කියනවා උපපච්ච වේදනීය විපාක. තවත් කර්ම තියෙනවා එක ආත්මෙන් දෙකෙන් ඉවර වෙන්නේ නැහැ. නිවන් දකිලකම් විපාක දිදී විපාක දිදී යනවා. රහත් වෙච්ච ආත්මෙත් විපාක දීලා අවසන් වෙනවා. ඒවට කියනවා අපරාපරිවේදනීය කර්ම.
දැන් ওই කර්ම විෂය අපි තර්ක කර කර ඇයි එයාට එහෙම වුනේ අච්චර පෞකාරය මොකද යස අගියට ඉන්නේ අපි අපේ තර්ක වලදී අච්චර හොඳට ඉන්න මිනිහටම මේ කර්ම ඔය විදිහට කර්මයේ ගැන අපිට හිතලා හිතලා අපිට දකින්න බැහැ හැබැයි තමන් කරන කර්මයන්ගේ විපාක තමන් කරා එනවා ඒ නිසා මේ කර්ම විපාක විෂය අපේ නුවණින් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි කියන්නේ මම ඔබට ටිකක් සරලව පෙන්නන්නම් ටිකක් දැන් අපි ගොඩක් ඕඕය විපාක කියලා මෙලෝ විපාක බලාපොරොත්තු වෙනවානේ දැන් හිතන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දුස්සීල කෙනාට විපත් පහක් තියෙනවා කියලා එන පංච දුස්චරිතය ඉදෙනවනම් දුස්සීලකම් කරනවනම් විපාක පහක් ලැබෙනවා එයින් හතරක් ditta dhamma vedaniya කියන එක මෙලවට කරකිලා එනවා ටික ටික හරියනවා සමහර ඒවා ඊළඟ ජීවිතේට යන්න පුළුවන් හැබැයි මෙලව එයාගේ පින බලවත් නම් බලවත් අකුසලයේ මතු නොවුනට ඒක විපාක මෙලවත් වෙනවා දැන් බලන්න පළවෙනි එක තමයි දුස්සීල කෙනා භෝග සම්පත්තියේ පිරිහෙනවා දැන් කවුරු හොඳට හිතන්න සුරා දුසුණු සල්ලාලකට බීබදුකට කැසිනෝ වල දුරාචාරක පාප මිත්‍ර සීවනට ඕවට පුරුදු වෙච්ච මිනිස්සයා දවසින් දවස දිනු වෙනවද පිරිහෙනවද කියලා බලන්න හම්බ කරපු සල්ලි ටික විනාශ කරන මහ බාරට හිඟමනියට වැටෙන පවුල් පිටින් විනාශයි එතකොට මෙලවම ਦਿੱත්ත ධම්ම වේදනීය විපාකයක් ඇවිල්ලා නැද්ද තමයි ඒක තමන්ට මෙලව තමන්ගේ දුස්සීලකම් නිසා ඇතිවෙන විපාකයක් කියලා. හම්බ කරගන්න දුක් විඳලා හම්බ කරගන්න ධනෙ විනාශ වෙලා යනවා කියන කර්ම විපාකයක් ලෙස. ඒක තමයි පළවෙනිම එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි සමාජ විශාල අපකීර්තියක් පැතිරෙනවා කියලා. තම තමන් කරන දුස්සීලකමින්ම අපකීර්තියක් පැතිරලා යනවා. දැන් ඔබ හොඳට කල්පනා බලන්න ඇත්තද පුරුදු කියන කාපිනිය එකින් එක බලමු ශික්ෂාපදෙන් ශික්ෂාපදෙන් ප්‍රාණඝාත කරන කෙනෙක් ඉන්නවා කිසිම හිතක් පපුවක් නැහැ සතෙක් දැක්ක ගමන් තරනවා එක්ක මරනවා ගැහුවා ඒ වගේ කෙනෙක් නම් සමාජ මිනිස්සු අතර ඔහු ගැන අප්‍රසාදයක් යනවද නැද්ද අසවලා මහ පෞකාරය කිසි හිතක් පපුවක් නැති මිනිහා අපරාධකාරය මිනිමරු ඕන විදි කියනවද නැද්ද තවන්කෝ හිතක් එතකොට මෙලව ਦਿੱත්ත ධම්ම වේදනීය විපාකයක් ඔහුට නැද්ද ඔහුගේ අපකීර්තිය. ඒක සමාජ මෙලව විපාකයක් කියන. ඊළඟට හොරෙක් ඉන්න. හොරකම් කරන. හැබැයි කොච්චර හොඳට ඇඳලා පැළඳලා මොනතරම් සැපසේ වාහනවල ගියත් මිනිස්සු ඇවිල්ලා දික් කරනවද නැද්ද? ඔය හොරා කියනවද නැද්ද? කියනවා. ඔය හොරා කාම සල්ලි කියලා මිනිස්සු කියනවා. ඒක මෙලව ਦਿੱත්ත ධම්ම වේදනීය විපාකයක්. දැන් මේ අවුරුදු වෙනවනේ මේ කාලේනේ දැන් අපි නිකන් හිතමු ඔබේ නෑදෑ කිපු යාළුවෙක් කියලා ගම හොරෙක් ඉන්නවා මිනිහා එනවා කේක් ගෙඩියකුත් උස්සගෙන කේල් යවරියක් එහෙම අරගෙන නෑදෑකම් කියාගෙන එනවා දැන් ආපු ගමන් අපි උඩු අස්සලන් ඉඳන් පන්නනවාද හා හා මේ බෑ කියලා ඈ කවුරු ආවත් අපේ සිරිත තමයි එන්න මල්ලි හරි අයියා හරි කියලා වාඩි වෙන්න කියලා තේකක් දෙනවන්නේ අපි දැන් වාඩි කරලා තේ එකක් දෙනවා. කොච්චර හොඳට hina වෙලා කතා කරත් පිළිගත්තත් කුස්සියට හරි ගිහිල්ලා කියන්නේ නැද්ද හොඳට ඇහ ගහගෙන ඉඳපන් මේක මොකේද විදලා ඒක දන්නේ නැහැ කියලා. කියනවද නැද්ද? කියනවා. එතකොට පේනවනේ අපි මූණට hina වුණාට කතා කරාට සමාජ අපකීර්තියක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒක තමයි මෙලෝ විපාක. එතකොට දුස්සීල කෙනාගෙන සමාජ අපකීර්තිය පැතිරිලා ඒක වහන්න බෑ ඒක මෙලෝ විපාකයි ඊළඟට සල්ලාලි කියනවා ගෙදරකට බඳගන්න එපා මම කියනවා මොනවද උඹේ කියන්නේ මේසෙ ඒව සමාජි පැතිරිලා යනවා ආයෙකින් මොන ක්‍රමෙන්වත් වහගන්න බැරි වෙනවා බොරු කාරේ 17 දිවුර දිවුර කිව්වත් පිළිගන්නවද මේක සත්‍යයක්මයි කියලා මොනතරම් කිව්වත් පිළිගන්නවද මනුස්සයා පටහැරියොත් බොරු කියන්නේ කියලා කියනවා මිනිස්සු. ඊළඟට මේ මැද්දේ කියලා හිතන්නේ කවදාවත් දැකලා තියෙනවද මේවල් උත්පත්ති යන බොහෝම ගුණයාපත් මේ බදු මාමා කියලා අඳුරලා දෙනවද? ඈ? එතකොට ඒක මෙලව සමාජෙ ගිහිල්ලා ඉවරයි.
ඒවත් දික්ත ධම්ම වේදනීය විපාක. එතකොට හිතන්න මෙලොවම කැඩකිලා ඉන්නේ නැද්ද? එනවා. ඒක අප කීවේ. උඹ දැන් දෙකක් කිව්වා. එකක් තමයි හම්බ කරගත්ත ධනේ විනාශ වෙන දුස්සීලකම් නිසා ඊළඟ එක සමාජෙ තම තමන්ගේ දුස්සීලකමින් නිඳාවක් ඇති වෙනවා. ඒක දෙකක්. තුන්වෙනි එක බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි දුස්සීල කෙනාට පිරිසක් අතර විසරදව ඉන්න බෑ කියලා. හැම වෙලෙම තමන්ගේ හිත තැති ගන්නවා කියලා. දැන් මං ගැන කියන්නේ. තමන් ඉඳලා මේ මට තමයි කියන්නේ. ඔය මං ගැන තමයි කියන්නේ. ඔය දැන් කවුරු හරි hina වෙනවා නම් මේ මට තමයි කියනවා. ඔය මගේ වැරදි නිසා hina කවුරු හරි කතා කරනවා නම් හිතනවා මේ මං ගැන කතා වෙනවා. ඒ වගේ ඒ සිල්වතුන් ගුණවතුන් සත්පුරුෂය අතර විසරදව ඉන්න බෑ කියන. තමන්ගේ හිත තැති ගන්න. ඒ අයට ඉන්නේ යාළුවෝ ඒ જાතියමයි හොයාගෙන යන්නේ. අන්නේ නිසා පිරිසක් අතර විසරදව ඉන්න බෑ තමන් මනසෙන් විදවනවා කියන. ටිකක් මෙලෝ විපාක. දැන් උන්ට විපාක තුනක් දුස්සීලකම. ඔය තුනම පැත්තක කියන. අවු පරිදි අර ධානී පිළිහෙන්නේ මගේ. ආතත් දැක්න්නේ එහෙම කියන්න පුළුවන්. ඕන කෙනෙක් ඕන දෙයක් කියා ගන්නද මට ඕන විදිහට තමයි මං ඉන්නේ. එහෙම කියන්නේ. ඒකත් හිතා දාගත්ත කෙනෙක් ඉන්නේ. විසරදව ඉන්න බැයි නම් හැංගි හැලි දුසිලකම් කර කර හිටියා කියලා හිතා. හතරවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා කියලා. ඔන්න බයලානකම තැන. ඒක දික්ක ධම්ම වේදනීය විපාකය. මරණාසන්න වෙනකොට අකුසල් බලවත් වෙලා සිහි මුලා වෙනවා. ඔබ හිතන්න ඇත්තටම අපිට සිහි ගන්න පුළුවන්. සිල්වැඩි පොරෝ ගන්න ප්ලීස්. හැබැයි හොඳ සිහියෙන් ඉඳගෙන ශික්ෂාපද ටිකක් රකින්නවා කියන්නේ අමාරුයි. අපි මොන විදිහට ජීවත් වුණත් අපි කරන කියන සියල්ල අපේ හෘද සාක්ෂිය දන්නවද නැද්ද? මරණ මංචකේ චිත්තපටි වගේ බලවත් වෙන දැන් මාසයක් ඇතුළත. දරුවෝ වගේක් මට ඇවිල්ලා කිව්වා මේ හාමුදුරේ තාත්තගේ අත්මාවේ පිළිකාවක් කියලා. දැන් කියන දේ අහගෙන ඉන්න බයයි කියලා. අපාරේ යන කිනෝ කිව්වා කොටන් වෙනවලු රැතිසේ උල්ලුලින් අදිනවලු බින්දර පේනවා කියනවලු කකුල් දෙකෙන් අදිනවා කියනවලු ඉතින් මට කියවන්නේ හාමුදුරනේ තාත්තා නම් නිකන් අපායෙම යන ලකුණු තියෙන්නේ උභවහන්සේ ළඟට උස්සන් එන්නද කියලා මං කිව්වා කමන්නේ පුළුවන් නම් අරන් එන්න කියලා දවසක් වාහනේ දාගෙන ගියා කුටුවක තියලා ඉතින් උස්සලා දරුවෝ ගත්ත මං ළඟ ඊට පස්සේ ඉතින් මං යව කොහොමද පාසල් මහත්ත අනේ හාමුදුරනේ මං අපායයන්නේ මට අපායේ පේනවා හාමුදුරනේ කියලා. ඊට පස්සේ මං කිව්වා හරි දැන් එන්නකො ළඟට කියලා ළඟටම අරගෙන ඊට පස්සේ දැන් මෙන්න මම ආරන්න ගත්තා හාමුදුරනේ මම මේ වගේ පව් කරා. අනේ හාමුදුරනේ මම මේ වගේ පව් කරා. ළමයි දෙතුන් දෙනෙකුත් තියෙනවා මටත් ලැජ්ජයි දැන් කියාගෙන කියාගෙන යනවා. මං කිව්වා හරි පාසල් මහත්තයා දැන් ඌ ඔක්කොම පරණේවනේ. අපි දැන් සීල් ගන්නකෝ. දැන් පන්සිල් ගත්තට පස්සේ ඔබතුමා දැන් සීල්වා. පරණ වැරදි ඕන තරම් මිනිසුන්ගේ ඇති. දැන් අපි සීල් ගමුකෝ කියලා ළඟට ගත්තා. අරගෙන අත් දෙකිනුත් මං අල්ලගෙන. අල්ලගෙන මං කිව්වා හරි නමස්කාරය කිව්වා. බුද්ධාසරණන් එකක් මම්ම කියුවා. කියුවා මං කිව්වා දැන් පාසල් මහත්තයා හොඳට හිතාගන්න මම දැන් ඉඳන් මෙන්න මේ ශික්ෂාපද ටික රකින්නවා කියලා කියන්න කියලා මං කිව්වා දැන්. පානාදිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. පානාදිපාතා වේරමණී හාමුදුරනේ මං සත්තු දරුවනේ කියලා. ඊට පස්සේ උන්නේ අන්තං ආයීක කියලා මං කිව්වා හරි දැන් ඊට මෙහෙම කියන්න. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියා. අදින්නාදාන වේරමණී අනි හාමුදුරනේ මං හොරකම් කරලා තියෙනවා. පන්සිල් ටික දෙන්න බෑ. ශික්ෂාපදේ ශික්ෂාපදේ චිත්තපටි වගේ අරව මතක් වෙන. දැන් හිතන්නේ සුභදීටි යවන්න පුරවද? මරණ මංචකී මේවා චිත්තපටි වගේ හිතට ගලන. අන්ත අසරණයි. ඒ නිසා අපි දුස්සීලකම් කර කර හිටියෝ. මරණසන්න වෙනකොට සිහි මුලා වෙනවා. දැන් හිතන්න ඔබ දැකලා ඇති බොහෝ දෙනෙක් තරුණ වයසේ හොඳට ඉන්නවා.
මැදිවයිසේ රස්සා කරනවා හිතනවා වෙන ව්‍යාපාර කරනවා ඉගෙන ගන්නවා දියුණු වෙනවා පවුල් ගැන හිතනවා පවුල් වල අය කොට දානවා හැබැයි ධර්මියක් දියුණු නොකර සීල රකින්න නැතුව ගුණ ධර්මයක් නැතුව උරුම ඉඳලා ඉඳලා වයසට යන්න යන්න අන්න දැන් ටික ටික අකුසල් බලවත් වෙලා මනස දුර්වල වෙන්න ගන්නවා ඊට පස්සේ කෑවල බීවල මතක දරු වඳුනන්න බැරි කාලයක් වෙන සමහර මේ කවුද කියලා අහන දරු දැක්ක මේ කෑව මේ මතක තමම අසුචි කරලා ගා ගන්න අය කනයි දැකලා නැද්ද එතකොට බලන්න මේ මට්ටමට වෙනකොට මනුස්ස ජීවිතේ වටිනාකමක් ආයේ තියෙන්නේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් කරගන්න තමන්ට පුළුවන් දෙයක් නෑ ඊළඟට අපි හිතමුනේ අපි ආදරේ නිසා හරි අනේ අපේ අම්මා තාත්තා කියලා අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරගත්තා තාත්තට මතකද තාත්තා මෙහෙම පින් කරා කීකේ කන ළඟට වෙලා කිව්වා සිහි කරගන්න පුළුවන් ද සිහිය නැත් සිහි කරන්න බෑ ඒ නිසා මරණ මංචකේ සිහි මුලා වෙනවා කියන්නේ අවාසනාවන්ත තරම් ඒ නිසා ඒක මෙලව දික්ත ධම්ම වේදනීය විපාකයක් ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන මහණෙනි මරණින් මත්තේ අපාය ඒක පහළවට මේක පැත්තට තියෙනකොට එතකොට බලන්න මෙලව තමන් කරන කර්මයන්ගේ විපාක තමන් කරාම එනවද නැද්ද එනවා ඒක කොහොමදට හිතන්න දැන් ඔය සමාජ උරු පිළිගන්න පුළුවන් නැති වෙන්න පුළුවන් දේවදූත සූත්‍රය කියලා තියෙන දේශනාව අපායක නිරේක අපි ඇස්වලට පෙවුනේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ බුදු වැසින් දිවසින් දැකපු දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි කෙනෙක් අපායට ඇදිලා යනකොට ඉස්සල්ලාම අපායේ දොරටුව ළඟට තමයි කියලා ඇදෙන්නේ. එතනදී යමරාජ්‍යරෝ සාධාරණ විනිශ්චයක් දෙනවා කියනවා. යමරාජ්‍යරෝ කියන්නේ අපායේ දුක් විඳින්න නිවිසතෙක් නෙමෙයි. එතනදී සාධාරණ විනිශ්චයක් කරලා බේරන්න පුළුවන් නම් බේරලා යනවා කියනවා. පස්සරයක් මතක් කරනවා කියනවා ඉම්බා පුරුෂයෝ. නුඹ මේ අපායට ඇදලා ආවේ නුඹේ අම්මා කරපු කර්ම ගෙවන්න නෙමෙයි. නුඹේ තාත්තා කරපු කර්ම ගෙවන්නව නෙමෙයි. නුඹේ නෑදෑයෙක් ඥාතියෙක් යාළුවෙක් හිතවතෙක් කවුරුත් කරපු කර්ම ගෙවන්නව නෙමෙයි. නුඹ විසින්ම කරපු මේ වගේ අකුසල් නිසා ආවේ කියලා පස්සරයක් මතක් කරනවා කියනවා. පළවෙනි දේව දූතයා දැක්කත් දෙවෙනි දේව දූතයා දැක්කත් ඔය වගේ පස් පාරක් මතක් කරලා තමම්ම කරපු අකුසලේ තමන්ට සිහි කරලා යම රාජ්‍යරෝ නිහඬ වෙනවා. එතකොට තමයි කියනවා යම පළු ටික ඇතුළට ඇදලා ගන්න. එතකොට බලන්න අපිට පේනවා තමන් කරපු අකුසලේ කොහෙ ගියත් අනුන්ගේ ගහලා බේරෙන්න පුළුවන්. මෙහෙදි නම් පුළුවන් නේ. මන් දෙමේ මෙන්න මුන් තමයි කියලා මට මේ ඔක්කොම කර. බණ පොතේ කත තියලා දිනනවා නේ. ස්වාමීන් වහන්සේ මම නිවැරදි කාරයට. හැබැයි තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක යන සංසාර ගමන එතකොට තමන්ගේ හෘද සාක්ෂියත් එක්ක යනකොට අපායට ගියා තමන් කරපු කර්ම තමන්ට බලවත් වෙලා ඒ නිසා හොඳට හිතන්න මම යම් කර්මයක් කරොත් ඒක විපාක මා කරා එනවාමයි ඒක විතර සිහි කරා එහෙම හිතනකොට අපිට අකුසල් වලින් වළකින්න පුළුවන් ඊළඟට ඔබට නිකන් සමාජ ඔබට තියෙන ප්‍රශ්න ටිකක් මම කියන්නම් ඒක නිකන් නිරන්තර ගන්න ගොඩක් හොඳයි නිකන් අපිට පේනවා මෙහිමනේ හොඳ කරන මිනිස්සුන්ටම කරදර වගේ එකක් පේන්නේ නැද්ද අපි කියනවානේ අච්චර හොඳට ඉන්න ගුණ ධර්ම රකි බොහොම ගුණහා පද දැන් ඔය සතර පොයේ සිල් ගන්න වාද සම්මලා ඉන්න මිනිස්සු ඒ මිනිස්සුන් තමයි අලි ගහන්නේ ඒ මිනිස්සුන්ගේමයි හේල් ටික විනාශ වෙලා යන බොරු චෝදනා කරදර කොල්ලේද රෝ එහෙම කරදර ප්‍රශ්න ගැටලු ඒ බඩකින් ඉඳලා හරි දන් දෙන්න. පුදුම වදිනවා මල් පූජා කරනවා පින්කම් කරනවා. බැලූ බැල්මට අපිට ඇස් දෙකින් පේනවා අච්චර හොඳට ඉන්නේ. කාටවත් කරදරයක් නැහැ. මේ ගුණයහපත් මිනිස්සයාටම කරදර වගේ එකක් පේන්නේ නැද්ද අපි මෙතන? කවන්තෝ කියන්නේ පේනවද නැද්ද? පේනවා. ඒක ඇස් දෙකට එහෙම පේනවා. හැබැයි අපි ඒ තුල පිහිටලා දුෂ්කීයකට ආවොත් අපි වැටෙනවා මිත්‍යා දෘෂ්ටියට. හොඳ කරන කෙනාට විපාක නැහැ කියලා මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා. ඕක බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි ඔය වෙන්නේ මේ වගේ දෙයක්. ඒ තමයි
සමහර ඉන්නවා බොහෝම දන් දෙන සීල් රකින්න භාවනා කරන ධර්මානුකූලව ජීවත් වෙන හැබැයි තාම සෝවාන් වෙලා නැහැ මාර්ගඵල ලැබලා නැහැ ධර්මයේ දියුණු කරන්න ලොකු උත්සාහයක් ගන්න දැන් අපි හිතමු යාගේ ජීවිතේ 180ක්ම පිනෙන් පිළිච්ච ජීවිතයක් කියලා ඔබ හිතක් දන් දෙනවා සීල් රකින්නවා භාවනා කරනවා බුදුන් වඳිනවා පින්කම් කරනවා කාටවත් හරදරයක් නැතුව ජීවත් වෙනවා හැබැයි 180ක් දැන් පිනෙන් පිළිච්ච ජීවිතයක් ඒ වුණාට සෝවාන්වත් වෙලා නැත්නම් ඊරිසියාව තරහව වෛරය කෙලෙස් සෝවාන් තියනවද තියනවා අකුසලු රැස් වෙනවා අකුසලු තියනවා ටිකක් 120ක් කියලා අපි නිකන් හිතමු තේරෙන්නේ දැන් මේව කෙනෙක් මරණාසන්න වෙනකොට කරපු පින බලවත් වෙලා මරණින් මතුවේ උපදිනවා දිව්‍ය ලෝකෙ බුදුරජාණන් වහන්සේ පින මහණෙනි දෙව්ලොව කියන්නේ පින විපාක දෙන තැනක් මිස අකුසල් විපාක දෙන තැනක් නෙවෙයි කියලා කරපු පුංචි අකුසලී හේම යටපත් වෙනවා ඒක නැති වෙන දෙයක යටපත් වෙනවා කරලා තියෙන 180ක් තරම් පින් ටික දෙව්ලොවින් දෙව්ලොවට විපාක දෙනවා දෙවියන් ගැන කියනවා සමහරු චාතු මහරාජික දෙව්ලොව පහළ වෙනවා ඉහි සම්පූර්ණ දිව්‍ය ආයුෂ ගෙවලා ගෙවලා පින තියෙනවනම් එතනින් යනවා තුසිත දෙව්ලොවට එක්ක චාතු මහරාජිකේ පහළ වෙනවා එහෙන් යාමේ ඔය වගේ දෙව්ලොවින් දෙව්ලොවට සමහරු බොහෝ කල් සැප විඳලා දිව්‍ය ලෝකේ කියන්නේ පින ගෙවිලා අවසන් වෙන තැන එහි පින දෙවිලා අවසන් වෙනකොට දැන් දෙව්ලොව ඉන්න බෑ පින ඉවරයි දැන් බලවත් වෙන්න තියෙන්නේ මොකද්ද අර යටපත් වෙච්ච අකුසල් දැන් මතුවෙනකොට එහි චුත වෙලා වැටෙනවා පල්ලෙහා මනුස්ස ලෝකෙ අපායකට වැටුනොත් කෙලින්ම අමාරුයි යන්තම් හරි මනුස්ස ලෝකෙට ආවොත් ඉන්නේ අකුසල් බලවත් වෙලා පින ගෙවලා ඉන්නේ මෙහි උපදින්නේ මේක දුප්පත්ම දුප්පත් තැන පෙනුමෙන් ගත්තත් එක්ක පෞරුෂයක් නැහැ පෙනුමක් නැහැ අසාවට ගියත් අනං ගන්න බොරු චෝදනා කොච්චර හොඳ කරත් වැරදි අහන්න වෙනවා කොච්චර උත්සාහ කරත් දියුණු වෙන්න බෑ අගහිඟකම් කරදර ප්‍රශ්න හැබැයි මේ කොච්චර කරදර ප්‍රශ්න ගැටලු තිබුණත් කොහිඳන් ආපු කෙනෙක් තුනේ ඈ දෙව්ලොව ඉඳන් සසර පින් කරපු කෙනෙක් ඒ පුරුද්ද නැති වෙන්නේ ඒක තමයි විඤ්ඤාණයත් එක්ක යන කුසල පුරුද්ද සංසාර පුරුද්ද ඒ කෙනා තමයි වේලක් කර වේලක් ආරහරි දන් දෙන්නේ ඒ සංසාර පුරුද්ද තියෙන දන් දෙන්නේ කොච්චර අගහින්කම් තිබ්බත් සීල් ගන්න මල් ටිකක් හරි ගඩාගෙන බුදුන් වහන්සේ පයින් හරි යනවා බණක් අහන්න කොච්චර කරදර බාධා හිරිහෙර තිබ්බත් දන් දෙනවා පින් කරනවා භාවනා කරනවා ගුණ ධර්ම පුරනවා සද්ධාව තියෙනවා බොහොම ගුණේ හපක්. ඇයි අර සංසාර පුරුද්ද. හැබැයි ඒ කෙනා දිහා පිටින් දකින් අපිට පේන්නේ කොහොමද? මෙච්චර හොඳට ඉන්න හොඳ කරන මිනිස්සයාට මේ කරද? එතකොට අපි මේ දෘෂ්ටියට ආවොත් අපිට වරදිනවද නැද්ද? අපිට වරදිනවා. මොකද අපිට පේන්නේ ඇස් දෙකෙන් දකින්න දේ විතරයි. අපිට යාගේ සංසාර ගමන පේන්නේ නැහැ. යා කොහේකින් ආපු කෙනෙක්ද සසල මොනවද කරේ අපිට ඒක පේන්නේ නැහැ. ඒ නිසා ඇස් දෙකෙන් දකින දේ තුළ තීරණ වලට එන්නවා. ඊළඟට තවත් ඔබට වැදගත්ම එකක් කියන්නේ අනිත් පැත්ත. දැන් ඔය කියපු එකේ අනිත් පැත්ත. ඒ තමයි පෞකාරයෝ වැජබිනවා වගේ එකක් පේන්නේ. අර හොඳට ඉන්න මිනිස්සුන් හරදරේ පවගීම පෞකාරයෝ වැජබිනවා වගේ එකක් පේනවා නිකන් බැලුම් බැලුම්. මේ මිනිස්සුන් තමයි හරියන්නේ. මොන දුරාචාර ව්‍යාපාරේ පටන් ගත්තා දියුණු වෙනවා. එතකොට තුරන් එක්ක සල් මේවත් කො කරන්නේ හොරකම් ජඩකම් වංචනිකකම්. බලහගෙන ඉන්නේ නැති බැලුලේ. පෙනුමෙන් ගත්තත් නිකන් රත්තරම් පානයි. පෞරුෂයක් තියෙනවා. එලකොට අනිත් මිනිස්සු නැකිතිනවා. ගියාට පස්සේ බලන්නේ මොනවද? එතකොට මේව බලාගෙන ඉඳලා ඔබට හිතෙන්න පුළුවන් මේ පෞකාරයටම හරියන්නේ කොහොමද කිසි හේනයක් නැහැ මොන විවාදවල කියන්නේ අපිට මම කියයි භාෂාව කියන ප්‍රදීපේ දැන් කොහොම එකක් පේන්නේ නැද්ද ඇත්තටම අවන්තෝ කියන්නේ ඇත්තටම මේ වුණාට ඇස් දෙකට අපිට පේනවන්නේ පේනවා ඕක වෙන්නේ මෙහෙමයි බුදුරජාණන් වහන්සේ මේක විස්තර කරනවා මහණෙනි කෙනෙක් ඉන්නවා කියලා පංච දුස්චරිතේ දෙන එයා නිතරම ප්‍රාණඝාතයට යොමු වෙච්ච මනසක් තියෙනවා
හොරකමට යොමු වෙච්ච මනසක්තිය දුරාචාරයට යොමු වෙච්ච මනසක්තිය දුස්සීල කෙනෙක් හැබැයි දැන් ඔබ හිතන්න දැන් අර කලින් කතා කරපු කී අනිත් පැත්ත 180ක්ම අකුසල් කරන පව්කාරය හැබැයි ඉඳ හිට හරි මිනිස්සු පොඩි පිනක්වත් කරනවද නැද කරනවනේ වෙසක් පොසොන් නැසලේන කොට හරි එලි බහිනවනේ නම් ගහගන්න හරි කියලා මොන හරි දෙයක් කරනවානේ එතකොට ඒ වගේ ජීවිතයේ අනුගාමී ගෙදර ඉන්න දරුවන්ට හරි සතෙකුට හරි පන්දු මොනවා හරි ජීවිතේ පොඩි පොඩි පින් ටිකක් හරි කරන මහා ලොකු දේවල් නැත අපි තුම 100ට 20ක් තරම් පින් කරගෙන තියෙනවා හැබැයි 100ට 80ක්ම අකුසල් කර පාපී සිතුවිලි බලවත් වෙච්ච කෙනෙක් දැන් මේ කෙනා මරණාසන්න වෙනකොට වැඩිපුර බලවත් වෙන්න ඉඳී තියෙන මොකද අකුසල් කර අකුසල් බලවත් වෙලා මරණින් මත්තේ උපදිනවා නිරේ. අපි හිතමු කෙලින්ම වැටුණා කියලා අපායක නිරේ. බුදුරජාණන් වහන්සේ පෙන්නනා මහණෙනි නිරේ කියන්නේ පින විපාක දෙන තැනක් නෙවෙයි කියලා. අර කරපු පුංචි පින 100ට 20ක් හරි 10ක් හරි කරපු පොඩි පිනක් තියෙනවාද පින එහෙම යටපත් වෙලා ඉතුරු වෙනවා. කරගත්ත 100ට 80ක් තරම් අකුසල් එකින් එකට බලවත් වෙවි අපායෙන් අපායට විපාක දෙවි යනවා. ඔය දේවදත්ත සූත්‍රයේ ඔය දේශන බලන්න එක අපායක දුක් විඳලා ඊළඟ අපායට වැටෙනවා. ඒකෙන් ඇතලාගෙන ඒකේ වද දීලා ඊළඟ අපායට වැටෙනවා. කර්මයේ ගෙවෙනකන් චුත වීමක් නැහැ කියන්නේ. එතනම මෙරි මෙරි පහළ වෙනවා. අකුසල් ගෙවෙනකන් චුත වෙන්නේ නැහැ. එතකොට ඔය වගේ අපි හිතමු කල්ප ගානක් අපායෙම දුක් විඳ විඳ යනවා කියන එක. එතකොට කරපු අකුසලු කෙවිලා ඉවර වෙන්නේ නැහැ. අනන්තරි අකුසලයක් කරා කල්පයයි කියන. කල්පයක් යනකොට කෙවිලා අවසන් වෙනකොට ආයෙ උඩට එනවා ඒක කෙවල. ඒ වගේ අකුසල් කරලා අපායට වැටෙනවා දැන් අපායේ ගෙවලා ගෙවලා ඉවර වෙනකොට දැන් මතුවෙන්නේ මොකක්ද? පින. පින මතුවෙලා අපායෙ උඩට එනවා. එනකොට දැන් අකුසල් ගෙවලා ඉන්නේ කල්ප ගන්න. දැන් බලවත් තියෙන්නේ මොකද්ද? පින බලවත් දැන්. අවකාරය වුණා පින බලවත්. දැන් උපදින්නේම පොහොසත් තැනක. බලයේ තියෙන සල්ලි තියෙන බොහෝ පොහොසත් තැනක උපදින්නේ. පෙයුමින් ගත්තා පින නිසා බොහොම ලස්සනයි. පෞර්ෂිය, කීර්තිය, ප්‍රසිද්ධි හැම දෙයක්ම නොසිතන විදිහට ගලාගෙන යනවා. ඇයි පින බලවත්? මොන දේ කරත් හරියයි. මොන දුරාචාරය පටන් ගත්තත් බැබලෙ පින මතුවෙලා තියෙනවා දැන් එහෙම කෙනෙක් දිහා බලන දැන් හැබැයි දැන් හිතන්න ඒ මොන දේ තිබුණා සංසාර කුද්ද තියෙන අකුසල මොකද සසල අපායේ හිටපු කල්ප ගණන් අපායේ දිවාගෙන අකුසලයට නැඹුරු වෙච්ච මනස ඒ නිසා කොච්චර සල්ලි තිබුණත් කරන්න ජඩක කොච්චර සල්ලි තිබුණත් සමායට පිනක් දහමක් කරන්න සාධාරණ ජීවත් වෙන්න හිතෙන්නේ අවංකව උදව් උපකාර කරන්න හිතෙන්නේ හිත දුවන්නේම සංසාර පුරුද්දට අපාය පැත්තට බලයි ඒ සසල පුරුද්ද තියෙන්නේ දුස්සීලකම සංසාර පුරුද්ද තියෙන්නේ දුරාචාරය ඒව සසල යන අධිකට දිගට දැන් එහෙම කෙනෙක් දිහා අපි පිටින් බලනකොට ඔබ පිටින් දකින්නකොට ඔබට පේන්නේ පෞකාරයටම හරියනවා අන්න එහෙම හිතෙනවා චර වැරදි වැඩ කරන මේ පවුකාරය හොඳට ඉන්නවනේ ඒක අපේ ඇස් දෙකට පේුණාට අපි දන්නේ නැහැ යා අපායේ ඉඳන් පව ගෙවල පිනක් පතු වෙලා ආපු වෙලාවක් කියලා අපිට පේන්නේ ඒ නිසා අපි වැරදි දෘෂ්ටියකට වැටෙනවා පවුකාරයට හරියනවා කියන තැනට ආව අපි වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියට ඒ නිසා කර්මය ගැන ඇස් දෙකට පේන දේවල් ඔස්සේ අපිට තීරණ ගන්න බෑ ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ කම්ම විපාකෝ අචින්ත්‍ය මේක අචින්ත්‍යද සාමාන්‍ය මිනිස්යන්ගේ සිටීමේ හැකියාව ඉක්මවා ගිය තැන අපිට තියෙන්නේ අපිට තේරෙන දේ තේරුම් අරගෙන කර්මය හැදෙන්නේ මෙහෙමයි සකස් වෙන්නේ මෙහෙමයි මම යම් දෙයක් කළොත් ඒක විපාක මට අරගෙන යන්න වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ළඟ හැම බුදු කෙනෙක්ම අපිට පෙන්නලා දෙන්නේ සබ්බ පාපසකර සියලු පාපී අකුසල් වලින් වළකින්න කුසලසෝක සම්පදා පුළුවන් තරම් කුසල් වඩන පින් කරගන්න සචිත්ත පරියෝද අපනම් තමන්ගේ හිත දමනය කරගන්න ඒ තමයි බුදුරජාණන් ශාස්ත්‍රය බුදුරජාණන් ශාස්ත්‍රය
එහෙම නැත්නම් අපිට වුව මරණ මංචකී ධර්මයක් සිහි කර ගන්නවා කියන්නේ ලේසි තරක් නෙමෙයි මම ඔබට චුට්ටක් තේරෙන්න නිකන් හිතන්න දෙයක් කියන්නම් අපි මිනිස්සු දැන් ඔබ කරන රස්සාව ඔබ ජීවිතේ සමාජ රෝලිසි ඊළඟට ඔබ මිනිස්සු අතර තියනවා ඔබ දකින්න දේවල් නිකන් ඔබ හිතලා බලන්න අපි නිකන් බලමු මිනිස්සු මැරෙන ක්‍රම ටිකක් කුටි කාල මිනිස්සු මැරෙනවා ධර්මයේ සිහි කරන්න ලේසි තමයි නේ අවන්තෝ හිතන්නේ පාඩු සරුවල් වලදී උද්ඝෝෂණ වලදී කුටි කනවා පිහියන කනවා පොඩු පාරවල් කනවා ඊට කඩන් වලට රණ්ඩු වෙලා ආරවුල් වලින් මැරෙනවා කුටි කාල මැරෙන්න උනොත් ධර්මයේ සිහි කරන්න ලේසි තමයි අමාරු අපි දන්නේ නැහැ අපේ කර්මාන්ත දැන් මොගලන් හඳුනන කුටි කාල මැරෙන්නේ ඒක ආත්මයක් නෙමෙයි රහත් වෙච්ච ආත්මයන්ත පිළිනියම් පෑවා එතනින් මෙහා කල්ප ගණන් හැම ආත්මයකම ආවිෂ ඉවර වෙනකොට කර්මයේ කුටි කන්න ක්‍රමේ පෑදෙනවා ඒක ආත්මයක් දෙකක් නෙමෙයි කල්ප ගණන් කුටි කකා මෙරි මෙරි ආපු කෙනෙක් රහත් වෙච්ච ආත්මෙ තොරුන්ගෙන් පහර කන සිද්ධ වෙනවා ඒ වගේ මිනිස්සු කුටි කාල මැරෙන ධර්මයේ සිහි කරන්න අමාරුයි ඊළඟට හිතමු ගින්නෙන් පිච්චිලා මැරෙනවා මිනිස්සු ඔය මැරෙන ක්‍රම ඇගිල්ලක් හරි පිච්චිලා තියනවන ජීවිතය මුළු ඇඟම ගිනි ගන්නකොට ගින්නෙන් වෙලෙනකොට ධර්මයක් සිහි කරන්න ලේසි අමාරුද අපි අමාරුයි බුදුගුණයක් මතක් වෙන්නේ කෑ ගන්නවා වගේ තියෙනවා මිස මිනිස්සුනේ ඒ නිසා ගින්නෙන් පිච්චුනොත් ධර්මයක් සිහි කරන්න ලේසි නෑ අමාරුයි ගංගේ මුහුදේ ගිලෙනවා ලිදේ වැටෙනවා ගමේ ගිලෙනවා සුනාමියට අහු වුණා නිකන් ඉතල් වතුරත් එක්ක පෙවිලා ඇඹරිලා එක්ක ගිලෙනකොට ධර්මයක් සිහි කරන්න ලේසි ගමන් අමාරු ඊළඟට හැප්පිලා මැරෙන ඇක්සිඩන්ට් එක නිකන් හැප්පෙනකොටම විඥානි තුත වෙනවා දෙක පාට පටස් ගන්න ඉතිම වෙන්නේ ඔබ දැකලා ඇති ඕන තරම් ওই වාහන හැප්පෙනවා මොනසයි ඉවලා හැප්පෙනවා පාර පයින් ගිහලා හැප්පෙනවා ලී දාගෙන දඟලලා ඉස්පිරිතාල වලට ගෙනියනකොට ඕමුනේ නේ මැරෙන්න එතකොට මිනිස්සු හැප්පිලා මැරෙනවා ධර්මයේ සිහි කරන්න ලේසි ගමන් අමාරු තමයි ඊළඟට නායකියා පහුගිය කාලේ කොහොමද ඉතින් නාය යනවා ඇස්සහම අපි නිකන් හිතමු බීත්‍ති එක ගල් එක පස් එක ඇඹරිලා ඇදිලා යනකොට ආයි ධර්මයක් සිහි කරන්න ලේසිද අමාරු අමාරු එකින් එක හිතාගෙන හිතාගෙන යන නිකන් මිනිස්සු මැරෙනකොට ධර්මයේ සිහි කරන්න ලේසිද අමාරුද කියලා බලන්න හැබැයි අපි හිතාගෙන ඉන්නේ අනේ සැනසීම එක පාරට නිකන් අනකයක යන්න තියෙනවනේ එහෙම තමයි හිතන්නේ මිනිස්සු හැබැයි දැන් අපි නිකන් මෙහෙම හිතමු නිකන් උදාහරණයකට ගම් මෙතන කියලා දැන් ඔබ බණ අහන බොහොම හොඳ සද්ධාවෙන් බණ අහගෙන ඉන්නකොට පපු යමාරුවක් ආවා කියලා හිතමු මෙතන හුස්ම ගන්න බැරි වුණා පපු එහෙම දැන් ඔබ මෙතන පණ යනකම් බලන් ඉන්නවට ඈ මොකද කරන්නේ ඉක්මනට ස්පිරිතාලට ගෙනියනවද නැත්නම් මෙතන ගෙනියනවා ඔබව ස්පිරිතාලට ගෙනාවු ගමම බනහ ඉඳලා නේද ආවේ කියලා දොස්තරලා පිළිච්ච කියනවා රට වෙන ඈ ගෙනිච්ච ගමන් ඇඳක දාලා එක්ක මූණට ගිර කරලා ගන්න ඔක්සිජන් එක නහයෙන් බට දාන උගුරෙන් බට දාන පිනහල්ලට බට දාන කටු ගහන සීලයින් දෙනවා ඉන්ජෙක්ෂන් දෙනවා පපුව තලන අතපය පිළිමදින සමහර මැරෙන්න යනකොට පපුවට කරන්ට් එක අල්ලනවා දැකලා තින්නේ ඇඳේ උඩ විසි වෙලා ඇඳට වැටෙනවා ධර්මයේ සිහි කරන්න ලේසි තමයි ඉස්පිරිතාලයකට ගිහින් දැම්මත් පණ යනකොට ධර්මයක් සිහි කර ගන්නවා කියන එක ලේසි තමයි අමාරුයි එතකොට අපිට පේනවා මරණ මංචකේ ධර්මය අල්ලනවා කියන්නේ ලේසි තරක් නෙමෙයි නිසා හොඳට හිතන්න දැන් අපි බේරිලා ඉන්නවා හැබැයි ඉන්නේ විශාල අනතුරක් තුන. අපි මේ මොනවා කර කර හිටියත් හුස්ම ටික ගියාට පස්සේ කවුරුත් නැහැ ඔබ. ඒ නිසා ඔබ ගැන ඔබ හිතන්න. බුදුරජාණන් වහන්සේ පින්නාත්මේ නතම් මාතා පිතා කයිල අම්මා තාත්තට අපායේ බේරන්න බෑ කියලා. අන්‍යී වාපිත ඥාතක නෑදෑයන්ට ඥාතීන්ට යාළුවන්ට මේ අපේ කියන අයත් එහෙම වෙන්න දෙන්න බෑ කියලා නවත්තන්නත් සම්මා පණීහිතං චිත්ත ඔබ උත්සාහයෙන් වීර්යයෙන් ධර්මයේ වැළුවොත් ඔබ සිල් රැක්කොත් ඔබට ඔබ බණ ඇහුවොත් ඔබට ඔබ ධර්මයේ දියුණු කරගත්තොත් සියය සෝනක් හතෝ කරයි
ධර්මයේ ඔබ ශේෂ්ඨත්වයට අරගෙන යන්න. ඒ නිසා මේක තනි කරම තමන් උත්සාහයෙන් වීදී තමන් ගලව ගන්න වැඩ පිළිලක් තියෙනවා. අපිට පරම්පරා පිටින් අනන් නිවන් දකින්න බැහැ. බුදුරජාණන් වහන්සේට පුළුවන් උනේ එකම එක දෙයයි. උන්වහන්සේ වදාළ තුන් හේ කිච්ඡංහා තප්ප. මහණෙනි ඔබමයි ඔබමයි මේක කරගන්න තියෙන්නේ. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මඟ පෙන්නනවා ආර කියනවා විතරයි කියන්නේ. දැන් හිතන්න බුදුරජාණන් වහන්සේගේ නෑදෑයෝ කී දෙනෙක් අපායේ ගියාද? යසෝදරාවගේ පැත්තෙන් හිතන්න. සුප්‍රබුද්ධ රජු ආයිතික කාලයකට පස්සේ ශාක්‍ය වංශිකයෝ මරන්න යද්දීදා ඉරුදි ප්‍රාතිහාරයක් පාලා කරත්ත 500ම ගල් තලාවක ඉරෙල්ල සැලැස්සුවා. ආයිමත් මාස ගානකට පස්සේ විදුල රජුගේ සේන අරගෙන පිටත් වුණා ශාක්‍ය වංශිකයෝ එකෙක් ඉතුරු කරන්නේ කියලා වයින්. එදා බුදුරජාණන් වහන්සේ බැලුවා මං දෙවතාවක් මගේ ඥාතියි ටික බේරගත්. ඇයි මේ ආය ආයම කැරකි කැරකි ඒ ආයතම විපතක් යන්නේ? මේ පෙර අකුසලයක්ද කියලා බුදු වැසින් බැලුවා. බලනකොට දැක්ක පෙර සංසාරික අකුසලයක්. ඔය ඥාති පිරිසම එක ආත්මික රජකම් කරනකොට තවත් ප්‍රදේශ අත්පත් කරගන්න ගලන ගංගාවකට වහ දම දම යුද්ධ කර කර මේ මිනිස්සු මර මර ප්‍රදේශ අත්පත් කරගෙන තියෙනවා. ඒ කර්ම විපාකයක් තමයි මේ ඉන්නේ කැරකේ. තුන්වෙනි වතාවේ බුදුරජාණන් වහන්සේ විහඬ කරන්න දෙයක් නැහැ දැයුම. කර්ම විපාකය. විදුඩ ප්‍රතිරු මුළු ශාක්‍ය ජනපදයේම වට කරලා 60,000ක් ශාක්‍ය වංශිකයෝ කපලා කොටලා මැරුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ නැද්දිම තමන්ගේ ඥාති සංහරේම මැරුකන්. එතකොට අපිට පේනවා තමන් කරගත්ත කර්ම තමන් පස්සේ ගියේ නැහැ. ඒ නිසා පින්නතුනේ ඔය කියපු ටික හොඳට හිතන්න. හිතලා අපිට තියෙන ප්‍රශ්නේ මොකක්ද දැන්? ඈ? ඔය ටික හොඳට අහගෙන හිටියන තේරුණා නම් ටිකක් හරි. අපිට තියෙන ප්‍රශ්නේ දැන් මම මැරුණොත් කොහේයි? මේ ජීවත් වෙන ක්‍රමයට, මේ යන රටාවට, මේ ඉන්න ක්‍රමයට ඉඳලා මම හදිසියේ හරි මැරුණොත් මං කොහේයි? ඕකයි ඔබට තියෙන ඕන ප්‍රශ්නේ ඉච්චන. අපි මේ ලෝකෙට ගොඩ වල රටේ ඒවද ඉන්න කාරණා මොනවා උඩේ දාගෙන හිටියත් ඔබට තියෙන ප්‍රශ්නේ හදිසියේ හරි මම මැරුණොත් කොහේයි? ඒ ප්‍රශ්නේ ඔබ ඔබෙන් අහන්න. එතකොට ඔබට ඔබ ඉන්න තැන ඔබටම මැනගන්න පුළුවන්. ඒ නිසා අප්‍රමාදී වෙන්න, අප්‍රමාදීව කරුණු පහක් වඩා ගන්න, සද්ධාව දිනු කරන්න, සීල රකින්න, නිතර බණහන්, බණ පොත්පත් කියවන්න, පුළුවන් තරම් පින් කරගන්න, ওই ටික දිනු කරගන්න. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අපි දවසින් දවස මොහොතින් මොහොත ශ්‍රේණියෙන් ශ්‍රේණිය මරණීය පැත්තට ඉස්සරහට යන අපි දන්නේ කවදා කොතන කොයි මොහොතේ අපි හුස්මට කියයි. ඒ නිසා ඔබ හැම දිනාටම හුස්මට කියන්න පෙර ධර්මීයව දියුණු කරගෙන ධර්මීයව අවබෝධ කරගන්න වාසනාව ලැබීවා 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 කියලා ඔබට ආශිර්වාද කරනවා. එහෙමනම් පින්වතුනි ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කරගත්ත සියලුම පින අද බක්කුණ පොහොව දවසේ සියලු දෙවියෝ සාධිකාර දෙවි මේකින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිසරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත් වේවා කියලා සාදු කරගන්නවා. ආකාසත්තා චුම්මත්තා දිවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසත්තා චුම්මත්තා දිවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසත්තා චුම්මත්තා දිවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. ඔබ හැම දිනාටම ඒ සියලු දෙවියන්ගේ පිහිට රැකවන ආශිර්වාදයේ ලැබීවා කියලා අපි ආශිර්වාද කරමු. ඉතින් අද මේ උතුම් ධර්ම දේශනාව සංවිධානය කරලා තියෙන ඇමති ආරක්ෂක කොට්ටාසේ සුභසාධක සංගමයේ සහ අනෙකුත් සියලු අංශවල දායකත්වයෙන්. ඉතින් විශේෂයෙන්ම ඇමති ආරක්ෂක ඒ විනදාන තුමියන් ඇතුළු රාජකාරී කරමින් ඉන්න මිය පරලොවදී මේ හැම දිනාටම ඒ අයගේ පවුල්වල
සියලු දිනාටම පින්වත් මෝරා කිරීම මිය පරලෝ ගියාය ඔබ කල්පනා කරගන්න ඔබ නම් මිය පරලෝ ගිය සියලු ඥාති ඒ වගේම ඔබත් එක්කම මේ වගේ ආරක්ෂක කංශවල සේවය කරද්දී මිය පරලෝ ගිය ඔබේම සහෝදර ඒ සේවක පිරිස සිහිපත් කරගෙන ඒ අයටත් පින් අනුමෝදන් කරමි ඒ අයත් මේ පින් සාදුකාර දිවි අනුමෝදන් වෙත්වා පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසල දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉදම් මේ ඥාති නම් හෝතු සුඛිතා වන්තු ඥාතියෝ ඉතින් එහෙමනම් ඔබ හැම දිනකටමත් ඔබේ පවුල්වල සියලු දිනකටමත් එමති ආරක්ෂක අංශී කටයුතු කරන සෑම සියලු දෙනාටමත් සුභ සාධක අංශය ආදී අනෙක් සියලු අංශවල කටයුතු කරන හැම දෙනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවෙන තුමුන්ගේ ආශිර්වාදයේ ඔබ හැම දිනාටම සැලසේවා ගන්න හිලන හොස්පරැල්ලක් පාසා තබන තබන පියවරක් පාසා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවෙන සැලසේවා හැම දිනාට උතුම් ධර්මාවබෝධී පිණිසම මේ සියලු පින් උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද කරමු. මොහොත කන්නේ මනං අභිවාදන සීලස විචං වර්ධා ප්‍රචායිනු චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවර්ණෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාති සමිච්ඡතු සුපත්තිවා 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 හැම දිනාටම තෙරුවන් සරණයි.